අපේ රටේ වැඩ්බද්ද අය කෙරෙන බණ්ඩ හා සේවා වර්ග කීපයක් වැඩ්බදු පනතේ දක්වලා තියෙනවා. මේවා හුඟක්ම අත්‍යවශ්‍ය බණ්ඩ හෝ සේවා නෙවෙයි. ඒ අනුව වී, හාල්, තිරිඟු පිටි, පාන්, ඖෂධ, කිරි පිටි, ජංගම දුරකථන, ඉන්ධන, ලොරි, ට්‍රක් රථ සහ බස්, සුවඳ විලවුන්, උළු ඇතුළු බණ්ඩ හා සේවා රැසක් සඳහා වැඩ්බදු අය කෙරෙන්නේ නැහැ. කොමුනම් මෙතෙක් වැඩ්බද්ද අය වුණු බාණ්ඩ හා සේවා වන්වල මිල ගණන් 104කින්, ඒ කියන්නේ 111 ඉඳලා 115 දක්වා ඉහළ යනවා. ඒ වගේම මෙතෙක් වැඩ් අය නොකරන්න රජය තීරණය කරලා තිබුණු බාණ්ඩ හා සේවා ලැයිස්තුවෙන් පොදු ජනතාවට බලපාන බාණ්ඩ හා සේවා ශේෂ්ත්‍ර දෙකක් සඳහාත් වැඩ් අය කරන්න රජය තීරණය කරලා. එක තමයි විදුලි සංදේශ සේවා. ඊට අදාළ උපකරණ හා සෞඛ්‍ය සේවා සැපීම. මේ අනුව ඔබේ දුරකථන බිල්පත 115කින් ඉහළ යනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවාවන් සඳහාත් 115ක බද්දක් අද ඉඳන් එකතු වෙනවා. රජයේ සෞඛ්‍ය සේවා සැපීමට රජය වැට් අය කරන්නේ නැති නිසා බදුබර දැනෙන්නේ පුද්ගලික සෞඛ්‍ය සේවා සැපීම සඳහා විතරයි. කොහොම නමුත් පුද්ගලික රෝහල්වල චැනල් ගාස්තු මේ බද්ද පිටින් දාලා හිතුමතේ නංවන්න බෑ. එහි උපරිම මිල රුපියල් 2000ට වඩා නංවන්න බැරි වෙන්න සෞඛ්‍ය මාත්‍යංශයෙන් කලින්ම නීති දාලායි තියෙන්නේ. මේ විදිහට තමයි පොදු ජනතාවට බලපාන දේවල් වල මිල අද වැට් වැඩිවීමත් එක්ක වෙනස් වෙන්නේ. මේක බෙහෙත් සම්බන්ධයෙන් එක නැහැ. නමුත් හොස්පිටලයිසේෂන් ඒ සම්බන්ධයෙන් තියෙනවා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලික අංශර තමයි ඒක බලපාන්නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් මුකුත් නැහැ. වාහන වලට නැහැ. ඒක තියෙන එක්සයිට් සහ එදිනෙදා ජන ජීවිතයට අහිතකර තත්වයක් ඇතිවීමේ යම් සාධක අප පුළුවන් තරම් අහක් කරලා තිබෙන්නේ. මේ බද්ද එක විදියකින් ගහන එක 104ක රාජපක්ෂගේ දූෂණ බද්දක් ලෙස කියලා.